දේශපාලන වශයෙන් ගොඩ යාමට නොහැකි පිරිස් සමගි ජනබලවේගය සමග සංධානගත වන බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. දසත සහ සුප්‍රීම් ටීවී ඔස්සේ ඊයේ විකාශය වූ ප්‍රහාරය දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ සංධානගත වීමේදී වරදාන වරප්‍රසාද ලබා දීමට කිසිදු එකඟතාවයක් ඇති කරගෙන නොමැති බවයි. ෆිල් මාර්ෂල් තරත් පොන්සේක මහත්තයාටත් ජනාධිපති අපේක්ෂකත්වයට බලාපොරොත්තුවක් තියෙනවා. මේක සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා දැනුවත් කියලා කිව්වා. නමුත් දැන් මෙහෙම ඉල්ලීම් තියෙද්දී මේ හදිස්සියෙම සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා මම තමයි ජනාධිපති අපේක්ෂක කියලා කලින්ම ඒක නිවේදනය කළා. එතකොට මේ පක්ෂ මේ වගේ ඉල්ලීම් වලට ඉඩක් නැද්ද? මේක මේ තනියෙන් යන තීරණයක්ද මොකද්ද? නෑ, පක්ෂයේ තීරණ තීන්දු ගන්න පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය. ඒතර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර කැමැත්තට අනුව තමයි සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක හැටියට තීරණය කළේ. අපේක්ෂාවන් තියෙන පුළුවන්. දැන් මම දන්නවා පක්ෂ සභාපති කවුද තාම? ෆිල් මාර්ෂල් සරත් පොන්සේක. ඒක වෙනස් වෙලා නැහැ. ඒ මත ගැටුම දැන් එළියට ඇවිල්ලා පුපුරලා ගිහිල්ලා තියෙනවා කියලා මම හිතන්නේ. මම මෙහෙම කිව්වොත් ඒක යම් ආකාරයක සමතේකටපත් කිරීම සඳහා මැදිහත්කරුවෙක් හැටියට මම ක්‍රියා කරනවා. ඒ නිසා මම ඒක ගැන යාළු කරගන්න බැරි වුණාද? ඒ යාළු කිරීම සඳහා ඇත්තටම මොකද අපි කියන්නේ කිසිවෙක් ඈත් වෙන්න ඕන නැහැ. දැන් අපි දැකලා තියෙනවා මේ සජබේ හිටපු එක්සත් ජාතික පක්ෂයේ මේ ගොඩක් පරණ නායකයෝ මේ තලත අතුකෝරල ඊට පස්සේ මේ ලක්ෂ්මන් කිරියල්ල පාර්ලිමේන්තුවේ දකිනවා. නමුත් මේ සජිත් ප්‍රේමදාස හැරුණකොට මේ ජේෂ්ඨ නායක එළියට එන අඩුයි. එයි දැන් ලක්ෂ්මන් කිරියල්ල උදාහරණ ගත්තොත් එයාට බාරව තියෙන්නේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කියන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ප්‍රධාන සංවිධායකවරයා හැටියට පාර්ලිමේන්තු වැඩ කටයුතු. ඒතොර එයා ඒක කරනවා. ඔබ සඳහන් කරා තලත අතුකෝරල මහත්මගෙන මම පිළිගන්නවා පුංචි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්නේ පක්ෂය ඇතුලේ මහා විශාල පිපිරීමක් නෙවෙයි. එතුමියගේ පොඩක් තේරුම් ගැනීම සහ අවබෝධය අතර ගැටලුවක් තියෙනවා. ඉතින් අපි බලනවා ඔක්කොම සමතේ ප්‍රශ්නයක් වෙ තේරුම් ගැනීම ප්‍රශ්නයක් කියන්නේ නෑ නෑ මම කියන්නේ වැඩ කටයුතු ගැන තියෙනවා ඕනම පක්ෂයක දෙනවා සහ මේ දේශපාලන අධ්‍යක්ෂීම් තියෙන මේ පාර්ලිමේන්තු කාලයත් තිස්සේ නියෝජනය කරපු තැනැත්තියක් ඇය මම කියන්නේ මෙහෙම කියන්න බැරි ප්‍රශ්නයක් නැති දේශපාලන ව්‍යාපාරයක් නෑ. දැන් දල සලහප්පෙරු මහතාගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තුවේ වෙනම වාඩි වෙලා ඉන්න කීප දෙනෙක් ඉන්නවනේ. එකෙන් දැන් ජීඑල්පීඩීස් මහතාගේ ප්‍රමුඛත්වයෙන් තියෙන 6 දෙනෙක් අපිට එකතුණා. තව කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලොත් එකතු වෙනවා. මම කෙටි උත්තරයක් දෙන්නේ මේ 6 දෙනා සජබෙට එකතු වෙන්නේ මොකද්ද ඩීල් එක? සජබෙට එකතු වීමක් නෙවෙයි. ඔව් නමුත් අපේ සමාජිකුණ. හැබැයි අපි තාමත් දැඩිව කිව්වා එහෙම එකතු වෙන හැම කෙනෙක්ම අපේ ප්‍රතිපත්තිත් එක්ක වැඩ කරන්න ඕන කියලා. දැන් මන්ත්‍රීතුමෝ මේ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරු මේ සජබෙට ආවේ මේ ගිවිසුම් ගත වුණේ ඔබතුමාලගේ අනුදැනුම ඇතිවද? ඔව් මෙහෙමයි. සාකච්ඡාව වට ගන්නවටත් මම සහභාගී වුණා. ඔබ අහන්නේ ඇයි කියලා මම දන්නවා. මොකද ගිවිසුම් අත්සන් කරපු දවසේ මම හිටියේ නැහැ. ඔව් ඒක ලොකු ආందోళනයක් ගියා. ඇත්ත ඒ හිටියේ නැත්තේ වර්ජනය කිරීමක්වත් විරෝධී පළ කිරීමක්වත් නෙවෙයි. ඒ දිනේ යොදා ගැනීම ක්ෂණිකව කළා. ඒ කියන්නේ දවසක් ඉස්සල්ල තමයි අසං කිරීම පිළිබඳ තීරණය ගත්තේ. එතකොට ඇත්තටම මම ජාතික සංවිධායකවරයා හැටියට ඒක දැනගෙන හිටියේ නැහැ. හෙට උදේට මම ගිවිසුමක් අසං කරනවා කියලා. මම ඒ එදා දවස බණ්ඩාරනායක සම්බන්ධන ශාලාවේ උපාධි ප්‍රදාන උත්සවයක අමුත්‍ය කැටින් සහභාගී වෙන්නේ මගේ අරගෙන. ජාතික සංවිධායකවරයා දන්නේ නැහැ කියලා කියන්නේ ඒක මාර කමියුනිකේෂන් අවුලක්. ඒක තමයි මම කලින් අහුවේ ඔබතුම ජාතික සංවිධායකද කියලා. නැහැ ඒක අඩුපාඩුවක්. මන්ත්‍රීවරු එකතු වෙන්නේ මේ මුදලටද ඔබතුමාලත්? නැහැ. මම එකක් කියන්න ඕන ඔය කතාව නම් ඔය ප්‍රචාරය වුණාට සමගි ජන බලවේගයට එකතු වෙන කිසිවෙකුට අපි එහෙම මූල්‍ය සහයෝගයක් හෝ වෙනත් කිසිවක් දෙන්නේ නැහැ. එයාගේ අපේක්ෂාවක් නැහැ. ඡන්දයක් මූලික කරගෙන ඉන්නේ එකතු වීමක් වෙන්නේ මේක දේශපාලන පක්ෂයක් නෙමෙයි මන්ත්‍රීතුමා නැතු මේ සිල්ලර කඩයක් දාන්න කතා කරනව නෙමෙයි. එතකොට මොකද්ද තියෙන අවශ්‍යතාවය එහෙම දේශපාලනික සහයක් දක්වන්නේ අය? දැන් මෙහෙමයි එකක් තියෙන්නේ ඒගොල්ලොන්ගේ පැත්තෙන් ඒගොල්ලොන්ට විශ්වාසයක් ඇති ඒගොල්ලොන්ට ගොඩ එන්න බෑ කියලා ඇත්තම කතාව. ඈ එතකොට ඒගොල්ලෝ ගොඩ එන්න බෑ කියලා විශ්වාසයක් තියෙන නිසා ගොඩ යන්න පුළුවන් තැන මෙතන කියලා තෝරගත්තා. එහෙම ඇති මම ඒක ඇත්තම කිව්ව එකයි. එකක් දෙක අනිත් පැත්තෙන් ඒගොල්ලන්ට යන ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිත් එක්ක විදීම් නැත්නම් ඒක මේ ප්‍රකාශය ඇතුලේ යම් විදීමක් ඇති නේ කියලා හිතන්නේ නැද්ද ඔබතුමා? නෑ එහෙම එකක් නෑ. ඒ කියන්නේ ඔබතුමන්ලගේ ඇඟේ එල්ලිලා ගොඩ යන ඔබ පිරිසක් නේද? නෑ සමහර විට එහෙම වෙනවා. ඒගොල්ලෝ දිනන්න පුළුවන් නේ අහවල් දේශ මම ඒක වචන ඒ අම්මෙන් කිව්වද දන්නේ නෑ. මම කිව්වේ දිනන්න පුළුවන් නේ අහවල් පක්ෂයට කියලා තේරුම් ගත්තාම ලංකාවේ දේශපාලනේ එහෙම එකතු වෙන පිරිසකුත් ඉන්නවා. දැන් ඔය මන්ත්‍රීවරු එකතු වෙන්නේ අනේ මේ අපි මේ අපි ඔයගලන්ට උදව්වක් කරන්න නම් එහෙම නෙමෙයි අපි රට හදමු. මොකද්ද තියෙන ඩීල් එක? මොකද්ද? ඒ කියන්නේ අපි දින්න දෙමු. දින්න ගිහුව දනුෂ්ක. දින්න අත පස්සේ ඔය නිදහස් ජනතා සභාව හරි මහාචාර්ය ජීල් පිරිස් හරි ඔය ඩිලාන් පෙරේරා වසන්ත යාපල ඔය අයට මොනවද දෙන්න හදන වරප්‍රසාද? කිසිම බොහොම පැහැදිලිව කියන්න ඕනේ. ගන් එන්නේ නැහැ. ඒගොල්ලෝ සමගි ජන සම්දානයේට එකට එකතු වීමේදී කිසිදු ආකාරයේ වරප්‍රසාදයක් නැත්නම් එහෙම නැත්නම් අහවල් දෙයක් දෙන්නම් කියලා කිසිම එකකතාවයක් නැහැ. ඒක බොහොම පැහැදිලිව කියන්න ගමන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමෝ ඒක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. දැන් දැඩි විශ්වාසයක් තියෙනවා සමගි ජන බලවේග
වේගයේ මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරයි ආණ්ඩු බලය ලබා ගනී කියලා. කවුද අගමැතිවරයා වෙන්න සුදුසු ඔබේ පක්ෂයේ සජිත් ප්‍රේමදාස ජනාධිපතිනොත් මේ මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරාම එතුමා තෝරගයි. ජේෂ්ඨෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ ජේෂ්ඨෝ අතරින් එතුමා කැමති කෙනෙක් තෝරගනිවි. ඒක වෙන අමුතු තරඟයක් නැහැ. ඒ කියන්නේ ජේෂ්ඨත්වයෙන් ඒ කියන්නේ කවුද දැන් සූට් මහගෙන ඉන්නේ? ඒ කියන්නේ කවුද විශ්වාසවන්ත මහගෙන ඉන්නේ කියලා කතාව ගැලපෙන්නේ නැහැ කියලා මං හිතන්නේ. විශ්වාසවන්ත ඒක ඒක සජිත් ප්‍රේමදාස මහත්තයට කණ්ඩායම හැමෝම විශ්වාසයි. නමුත් කවුරුත් අවිශ්වාසයි නැහැ. නමුත් එක්කෙනාට දෙන්න පුළුවන් ඕක. එක්කෙනෙකුට දෙන්න බෑ. ඒක අපි කවුරු විය හැකියිද අපි? මාන කරමු. මම එහෙම කියන්නේ නැහැ. ජේෂ්ඨ අය ගත්තොත් දැන් උදාහරණයක් ගත්තොත් එහෙම පාර්ලිමේන්තුවේ ඉන්න ජේෂ්ඨ අය අතරින් එක්කෙනෙක් මම ඉන්නවා. මම ඉන්නවා කියන ඔබතුමත් බලාපොරොත්තුවක් තියෙනවා නේද? මම ජනාධිපතිතුමෙකුට දුන්නත් බලාපොරොත්තුවක්. දෙක රංජිත් මද්දුම් බණ්ඩාරත් තියෙනවා මං වගේම ජේෂ්ඨ කෙනෙක්. ඊළඟට ඉමිටියාස් පාකිර්මා කරන එතුමා ජේෂ්ඨ කෙනෙක්. හරි. ඊළඟට ලක්ෂ්මන් කිරියල්ල ජේෂ්ඨත් තියෙනවා. මං මගේ මතකේ තියෙන්නේ ඔය හතර දෙනා. එතකොට අනිත් අය විවිධ දේශපාලන පක්ෂවල අය. ඉතින් ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්මයා කැමති විදිහට කරයි. ඕකම නෙවෙයි අපේ ඉලක්කය. මං හිතන පක්ෂය ඇතුලේ එහෙම තරගයක් නැහැ. සත් නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. අවසී දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.